कहो कहो कहे इंदन कहो किया नवादो अपे दमे रमन पदे नुमद एहन वादो අපේ සහෝදරයෙක් මේ වෙලාවේ අපිත් එක්ක channel 1 එකේ එකතු වෙනවා. මල්ලි කියන්නේ ඔයාලේ නම මොකක්ද කියන්නේ? මගේ නම ඩිලාන්. ඩිලාන් ලංකාවේ කොහෙද? මම දංකොටුවේ. දැන් කොච්චර කාලද මෙහෙට ඇවිල්ලා? මෙහෙට ඇවිල්ලා දැන් මාස 10ක් විතර වෙනවා. මොකද හිතන්නේ අද අවුරුදු උත්සවය කියන්නේ? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ලංකාවේ අපි මේ රටේ ගොඩක් කියන අසරණ කවුරුත් නැතුව අසරණ වෙලා ඉන්න අවස්ථාවක මේ වගේ දේවල් සංවිධානය කරලා ලංකාවේ අපිට ලංකාව හැඟීමක් ඇති කරමුද? ඒ තමයි ලොකු දේ. ඒ කියන්නේ ලංකාවේ තානාපතිතුමාට තානාපති කාර්යාලයට තමත් හොඳ දෙයක් මේක අපිට ඒක තමයි අපිට කරමු විචාර වාක්‍ය සාමාන්‍ය අපිට හොඳ දෙයක් දැන් ක්‍රිකට් මැච් එකට හිටියද ක්‍රිකට් එකේ සාවා දිනුවද වැරදුනාද පරාද දැන් අද රැට dance එකක් එහෙම දාන්න දින්නේ ප්‍රථම වතාවට මේ ඊජිප්තුවරයේ සංගීත සම්දර්ශනයක් පැවැත්වෙන්න යනවා ඔව් ඇත්තටම ලොකු දෙයක් හරි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අනිවාර්යෙන්ම මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා මේ වැඩේ ගොඩක් කරට අරගෙන කරපු අපේ නවරත්න මල්ලි නවරත්න සහෝදරයා නවරත්න මල්ලි කොහමද හොඳයි මොකද හිතන්නේ දැන් මේ අවුරුදු උත්සවය ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි වන් ශ්‍රී ලංකා නාලිකාවගේ නාලිකාවක් මේ රටට ඇවිල්ලා මේ ඊජිප්තු රාජ්‍යයට ඇවිල්ලා තියෙන පළමු වතරම වතාවට නාලිකාවක් හරිම සතුටුයි දැන් මේ අවුරුදු උත්සවය කරනකොට ඔබත් මේ අවුරුදු උත්සවයේ මේ ලොකු කාර්යභාරයක් කර පුද්ගලෙක් आपस अत्र जायग्रहण ये जायग्रहण करना पेडाकुण करगा शक्ति अक्नागेमे तुषार गुरुट सहोदर गुड़ा कपीट उदौकरीमत्को मेक करा कौमदीन उपदेश अरगन गुड़ा सार्थ करगत्तुरादन वाले ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක වචන දෙකක් තුනක් කතා කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි මල්ලි. ගොඩක් ස්තුතියි channel 1 ලානිකාවට. ලංකා නාලිකාවේ කියන්න ඔබේ නම මොකද්ද කියලා? ප්‍රේමලතා. ප්‍රේමලතා මහත්මිය දැන් අවුරුදු කීයක් මෙහි ජීවත් වෙනවද? 3. මොකද ඉදෙන්නේ අවුරුදු උත්සවය ගැන? ගොඩක් සතුටයි. දැන් සින්දුවක් එහෙම ආන්නද බලාගෙන ඉන්නේ? තවත් සහෝදරයක් ඉන්නවා කියන්න ඔබේ නම මොකද්ද කියලා අක්කා? නීතා. ලංකාවේ කොහෙද නීතා අක්කා? ගනිමුනේ. මොකද ඉදෙන්නේ අවුරුදු උත්සවය? මේ හරිම සතුටයි. අන්න ඕක තමයි කටපාඩම් සන්තෝෂයි. අපේ පස්සේ දැක්ක උතුම්ම දේ තමයි ජීවිතේට ඇවිල්ලා. කියනක් ඔයාගේ නම? ෆර්නැන්ඩෝ. ෆර්නැන්ඩෝ අක්කා කොහෙද ඔයා? මම වෙන්නම් පෙබොලවස්සේ. කොච්චර කාලද මේ? මං ඇවිල්ලා මාස 10යි. මාස 10 කියන්නේ පොඩි කාලේ. මොකද හොඳයිද ජීවිතේ? හරි මාසය අදම පළවෙනි වතාවට මේ උත්සවයකට ආවේ. එම්බසී දෙක සැරයක් ගිහිල්ලා දින හරි සන්තෝෂයි දෙන්නේ. ලංකාවේ ආයෙනේ අපි ඔක්කොම එකතු වෙන්නේ. අන්න එහෙම තමයි කියන්නේ. කියන්න ඔබේ නම මොකද්ද කියලා? කුමාරි. කුමාරි ලංකාවේ කොහෙද? ගම්පහ. මොකද හිතන්නේ දැන් මේ අවුරුදු උත්සවය ගැන? හොඳ සතුටයි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බලන්න පුළුවන් ඉදිරියට. නෑ නෑ. තවත් ඉන්නවා අපේ සහෝදරියක්. කියන්න නංගි වාගේ. ආයිබෝ. මගේ නම දිලිනි. දිලිනි කොහෙද ලංකාවේ? මම ලංකාවේ හලාව. හලාව. දැන් ගොඩක් කල්ද මෙහෙ ඇවිල්ලා? අවුරුදු 3ක් විතර. මොකද හොඳයිද? ගොඩක් හොඳයි. අවුරුදු උත්සවය වැඩේ මොකද? කියන්න. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි. අපේ තව දුට්ටි මල්ලියෙක් ඉන්නවා. මල්ලියා නම කියන්න. කසුක්. उत्साह
කියන්න ඔබේ නම් මොකද්ද කියලා? චතුරිකා. චතුරිකා මොකද හිතෙන්නේ දැන් මේ අවුරුදු උත්සවයක? ගොඩක් සතුටුයි. ගොඩක් කලකින් අවුරුදු සතුටින් සතුටුයි. තරඟ වලට සහභාගී වුණාද? තරඟ වල එකක් තියෙනවා සහභාගී. සහභාගී වෙන්න තියෙනවා. තවත් සහෝදරියක් ඉන්නවා කියන්න ඔබේ නම? නම සුදර්ශනී. ඔබ ස්ටුඩියෝ එකේ ගිහුණා. තවත් ඉන්නවා අපි. මොකද නම? නිරෝෂා. නිරෝෂා ලංකාවේ කොහෙද? ලංකාවේ නාත්තන්නේ. දැන් කොච්චර කාලද මේ ඇවිල්ලා? අවුරුදු 3යි. හොඳයිද? හොඳයි. අම්බු කරගන්න පුළුවන්ද ටිකක්? ආ? අම්බු කරගන්න පුළුවන්ද ටිකක්? දෙයිනේ කියලා ටික ටික අම්බු කරගන්නවා ඉතින්. හොඳ විදිහට අම්බු කරනවා නම් හොඳයි. ඒක තමයි. තවත් සහෝදරියක් ඉන්නවා. මේ මොකද හිතෙන්නේ? වැඩේ අවුරුදු උත්සවය. බොහොම සන්තෝසයි මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ මේ තානාධිපතිතුමාට මේ වගේ දේවල් සංවිධානය කරපෙක් ගැන. අපි බොහොම සන්තෝෂයෙන් මේකට සහභාගී වෙලා ඇත්තටම හරිම විනෝදයක් ලැබුණා. බොහොම ස්තුතියි වෙලා අපිත් එක්ක එකතු වුණා. බොහොම ස්තුතියි. තව අක්කා කෙනෙක් ඉනවා තරඟයකට ගිහිල්ලා දැන්නේ අක්කේ කියන්න ඔයාගේ නම. මල්ලි අල්ලන මයික් එක පොඩ්ඩක්. කියන්න ඔයාගේ නම. මට දැනට හම්බෙච්ච එකම සහෝදරිය නමක් නැති. කියන්න ඔබේ නම මොකද්ද කියලා නංගි? මදු. මදු ලංකාවේ කොහෙද? මම ලංකාවේ මාරුවිල. මේ කොච්චර කාලද මේ ඇවිල්ලා? අවුරුද්දක් විතර නේ. අවුරුද්දක් විතර නේ. මොකද හිතෙන්නේ අවුරුදු උත්සවය ගැන? හොඳයි කියන්න තරම් ගොඩ සතුරු වෙනවා. කියන්න තරම් අරදකුත් නැහැ නේ. ඔව්. يعني හොදකුත් නැහැ. නෑ හොඳක් තියෙනවා නැත්නම් නෑ. හොඳයි. මේ වචන කියනකොට හොඳ පරිස්සමින් කියනවා. හොඳ නම් හොඳයි නරක නම් නරකයි. නෑ හොඳයි ඇත්තටම හොඳයි. තවත් එක්කෙනෙක් ඉන්නවා ඒගොල්ල බොහොම ලැජ්ජ කරන්නේ. ලැජ්ජ නැති කට්ටිය කවුද ඉන්නේ? ලංකාවේද? මොකද ලංකාවේ නෙමෙයි වගේ මම දැක්කේ. බයයිනේ ටිකක් කියන්න ඔබේ නම මොකද්ද කියලා? චානු. චානු ලංකාවේ කොහෙද? නුවර. දැන් කොච්චර කාලද මේ ඇවිල්ලා? අවුරුද්දේ මාස 3යි. පියක් කර ඉතුරු කරගන්න පුළුවන්ද? පුළුවන්. හොඳයිද? හොඳයි. කොහොම ඉස්සුවේ? තවත් අක්කා කෙනෙක් ඉන්නවා මන් දිහා බලනවා වගේ අහක බලාගෙන ඉන්නේ. කියන්න ඔබේ නම මොකද්ද කියලා? කාන්ති. කාන්ති. ලංකාවේ කොහෙද? හලාවත. දැන් කොච්චර කල් වෙනවද මේ ඇවිල්ලා? මොකද හිතෙන්නේ මේ රට ගැන? ගොඩක් හොඳයි කියලා හිතනවා. ඉතුරු කරන්නයි ඉතුරු කරගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ගොඩක් සතුටින් අපි හොඳින් ඉන්නවා මේ රටේ. අවුරුදු උත්සවය ගැන වචනයක් කියමු. අවුරුදු උත්සවයට ගොඩක් අපි සතුටුනා. සතුටුයි ඒ වගේ දෙයක් අපිට මේ රටේ දකින්න ලැබුණාට. මේ වගේ දෙයක් පැවතෙනවා කියලා අපි අද තමයි දැනගත්තේ. ඒකට ගොඩක් සතුටුයි. ඔය ස්ටුඩියෝ අපිත් එක්ක කරා. කියන්න අක්කන්ඩි වාගේ නම මොකද කියලා? මගේ නම දීපාණි. හා හා. මගේ නම රාජාංගනේ. අනුරාධපුර පාර රාජාංගනේ. අවුරුදු උත්සවය හොඳයිද? අපි ගොඩක් සතුටුයි. පළවෙනි වතාවට අපි මෙහාට ආවේ මේ එම්බසියෙන් කරන වැඩසටහනකට පළවෙනි වතාවට සහභාගී වුණා. මතක තියාගන්න එම්බසියෙන් කරන ගොඩක් දේවල් වලට සහභාගී වෙන්න. එතකොට තියෙනවා ගොඩක් අපේ කමක් අපි එකතු වෙන විදිහක් නේ. බොහොම ස්තුතියි. කියන්න අක්කේ අම්මේ සුන්දර හිනාවක් දැම්මා. කියන්න ඔයාගේ නම මොකද්ද කියලා අක්කේ? නම ධම්මිකා. ධම්මිකා. ධම්මිකා අක්කා ලංකාවේ කොහෙද? මම මාතර. මාතර දකුණේ කාන්තාවක්. මොකද හිතන්නේ අවුරුදු උත්සවය ගැන? අවුරුදු උත්සවය නම් ගොඩක් හොඳයි. ඇත්තටම අපි තනි වෙලා ඉන්නේ මේ රටේ ඇවිල්ලා තරත් තනි වෙලා හිටිය වුණත් අපිට මේ තනාපත් කාර්යාලයේ එතුමා කරන ලොකු සේවයක්. මොකද අපි එකට එක මුණ ගස්සලා අපි එකට අඳුනා ගන්නලා ඉඳලා මේ වත්සව පැවැත්වීමකට ගොඩක් ස්තුතියි අන්තිනවා එතුමාට. ස්තුතියි අපිත් එක්ක වචනයක් කතා කරා. Thank you.